අයිබෝවන් සුබ දවසක් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ඉතින් අද මගේ වීඩියෝ එකකින් ගෙනාවේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සිත්තුල තිබෙන විශාල ගැටලුවකට පිළිතුරක් අරගෙන ඉතින් ඊට කලින් බලමු ලෝක කුසලන් තරඟාවලිය ලීග් වටේ ඊයේ අවසන් තරඟේ පැවැත්වුණ ඒ ඉන්දියා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ඉතින් මෙම තරඟෙන් ජය ගැනීමට සමත් වුණේ ඉන්දියා කණ්ඩායම පහසු ජයක් වාර්තා කරා ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අමාරුම කාලයක් ගෙවෙන බව අපි දන්නවා ඉතින් ඊට හේතුව කියන්න අවශ්‍ය නැහැ 2023 11 වෙනි මාසේ 10 වෙනිදා ගැන කතා කිරීමට ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කැමති නැහැ ඊට හේතුව ICC විසින් ශ්‍රී ලංකාවේ සමාජිකත්වය ඉවත් කිරීමට තීරණය කරා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දිගින් දිගටම දේශපාලන බලපෑම් එල්ල වෙන බව පවසමින් ICC තහනම ඉවත් කිරීම ගැන ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට තිබෙන්නේ විශාල ප්‍රශ්නයක් මොකද 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිතයි 2020 ලෝක කුසලාන් තරඟාවලිය ඒ ජූනි මාසයේදී කෙසේ වෙතත් මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර තරඟාවලියක් ක්‍රීඩා කිරීමට යෙදී තිබුණේ නැහැ ඉතින් මේ දිරවල සමාජ මාධ්‍ය ඒ වගේම විද්‍යුත් මාධ්‍ය සහ රූපවාහිනිය නිතරම කතාබහකට ලක් වෙන දෙයක් තමයි මෙම ශ්‍රී ලංකාවට සිදු වූ ක්‍රිකට් තහනම ගැන ඊයේ දිනේදී ලෝක කුසලාන් තරඟාවලිය සහභාගී වී ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයන් සහ සියලුම පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වුණා. මෙහිදී ක්‍රිකට් තහනම ගැන මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔවුන් පිළිතුරු දුන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ඔවුන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවයි ඊට හේතුව ඔවුන් ක්‍රීඩකයන් නිසා ඔවුන්ට පරිපාලනය ගැන කිසිදු දෙයක් තීරණය කිරීමේ අයිතියක් නොමැති බව පවසමින්. ඉතින් දේශ විදේශ ක්‍රීඩා විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ඉක්මනින් මෙම අර්බුදකාරී තත්ත්වය විසඳගත හොත් මෙම මාස අගදී හෝ දෙසැම්බර් මාස අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පණව ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ හැකියාවක් පවතින බවටයි. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන අපගේ පැතුම දෙයයි මොකද 2023 වර්ෂයේ ආරම්භයේදී ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට තිබුණා. ඒ වගේම 2024 වර්ෂයේ ලෝක කුසලාන් තරඟාවලියක් පැවැත්වෙන නිසා. ඉතින් 2023 එක් දින ලෝක කුසලාන් තරඟාවලිය තවත් පැවැත්වීමට ඉතුරු වී තිබෙන තරඟ තුනක් පමණයි. ඒ අවසන් පූර්ව වටේ තරඟ දෙක සහ අවසන් මහා තරඟ. ඉතින් මෙම තරඟවල සියලුම විස්තර සමගින් අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අදට නවතිනවා. සුබ දවසක්.